සුබ උදෑසනක් අද දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විදිහට මමත් උපසභාපති විදිහට විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහත්මා අද මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටින්නේ විශේෂ අවස්ථාවක විශේෂ පණිවිඩයක් අත්‍යවශ්‍ය පණිවිඩයක් සමාජීය වෙත ලබා දිය යුතු නිසා අපි මේ වසර පටන්ගත් දවසේ ඉඳලා අපේ සංගමයේ කටයුතු කරගන්න මාධ්‍යෙන් ලැබුණු ඉතාමත් ඉහළ සහයෝගය පණිවිඩ සමාජයට ගෙන යාමට මාධ්‍ය ලබාගත් දුන් සහයෝගය සියලුම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සියල්ලම අපි මේ අවස්ථාවේ අවසාන මාසයේ පටන් ගැනීමේදී අපි ඉතාමත් අගය කර සලකනවා අපි හිතනවා මාධ්‍ය මේ රෝගය පාලනය කිරීමට COVID-19 රෝගයේ වසංගතය පාලනය කිරීමට කළ මෙහෙවර ඉතාමත්ම වටිනවා ඉතාමත්ම ඉහළයි අපි ඒක ප්‍රශංසනීයව මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා එතකොට අද දින මේ COVID වසංගතය අපි මාස දෙකක පමණ කාලයක් රට වසලා තියලා ඊට පස්සේ ආයමක්වත් ක්‍රමයෙන් රට අරගෙන අරලා යන අවස්ථාවේදී යලි යලි COVID හිස උසවන සලකුණු පේන අවස්ථාවක තමයි අපි මේ අවස්ථාවේදී කතා කරන්නේ මීට අමතරව අපි දන්නවා දැන් ලංකාවට තවත් ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකයටම දකුණු අප්‍රිකාවේදී පටන් ගත්ත මේ ප්‍රභේදය අලුත් ප්‍රභේදය B11529 කියන එහෙම නැත්නම් ඔමික්‍රෝන් කියන මේ ප්‍රභේදය ලෝකයට දැන් තර්ජනයක් වෙලා තියෙනවා මේ ප්‍රභේදයේ තියෙන ඒ විකෘති වීම අනුව ඉතා විශාල ප්‍රමාණයක් තියෙන විකෘති වීම අනුව ඉතාමත්ම සාධාරණ සහ ඉතාමත්ම ඒත්තු ගන්වන ආකාරයට අපේ ඒ විශේෂඥ මහත්මරුන්ට හිතෙනවා මේ ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් කියන එක. මොකද දකුණු අප්‍රිකාවේ ඉතාමත්ම වේගයෙන් මේක පැතිරුණා. ඒ වගේම දැන් බොහෝ රටවලට මේ ප්‍රභේදය ගිහිල්ලා තියෙනවා. අපි ලංකාවට ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරුණු වේගය දැක්කා. ඉතින් ඒ වගේ ඊටත් වඩා විශාල ගුණයකින් මේ ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් පැතිරෙන බව තමයි මේ වෙනකොට විද්‍යාත්මක කරුණු කාරණාවල සඳහන් වෙන්නේ. ඒ අනුව බැලුවොත් එහෙම අපි ඉතාමත්ම වේගයෙන් පැතිරෙනකොට සමාජයේ සිටින වයසක අය ප්‍රජාවගේ ප්‍රමාණය සමාජයේ සිටින නිදන්ගත රෝග තියෙන අයගේ ප්‍රමාණය මත අපිට ප්‍රමාණය කොච්චර අසාධ්‍ය වෙනවද කියන එක අපිට තීරණය කරන්න වෙනවා. ඉතින් ඉතාමත්ම රෝගයෙන් සියල්ල එකවර රෝගී බවට පත් වුණොත් අපිට වැඩි කොටසක් අසාධ්‍ය බවට පත් වුණොත් රෝහල් පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසාම මේ රෝගය අපි පුළුවන් තරම් දුරට රටට ඒම වැළැක්වීමට රටට ඒම ප්‍රමාද කිරීමට හැකි උත්සාහ ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ එක්කම මේකේ මේ අලුතෙන් ආපු ප්‍රභේදයේ සලකුණු විදිහට තවදුරටත් දකිනවා මේක මේ පෙර තිබූ ඉන්නක් වලට වලින් එන බලපෑම අපි දැනන් ඉන්න අපි දන්නවා මේ සියලුම එන්නත් අපි භාවිතා කරන ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත සියලුම එන්නත් වලින් අසාධ්‍ය රෝගීන්ගේ රෝගීන් ජීවිතක්ෂයට පත්වීම සහ අසාධ්‍ය බවට පත්වීම කියන මේ කරුණු දෙකට ඉතාම විශාල ආරක්ෂාවක් ලබා දෙනවා. නමුත් මේ ආරක්ෂාව මේ එන්නත මගින් ලබා දෙන ආරක්ෂාව මේ අලුත් ප්‍රභේදයට එතරම් නොවෙන්න පුළුවන් ඒකේ යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන් කියන විශ්වාසයක් මේ වෙනකොට විද්‍යාත්මකව ඇතිවීමෙන් තියෙනවා. ඒ වගේම අපි දන්නවා කෙනෙකුට එක රෝගය සෑදුනහම යළි රෝගය සෑදීමේ අවදානම අඩුයි. එතනනොත් ආරක්ෂාවක් ලැබෙනවා. එතකොට මේ අවස්ථාවේදී විද්‍යාත්මකව හිතනවා රෝගය සෑදුණු කෙනෙකුට මේ යළි මේ අලුත් ප්‍රභේදය නිසා ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් රෝගය ඇතිවීමේ අවදානමක් තියෙන්න පුළුවන් කියන එක. මේ කරුණු කාරණා සියල්ලම සනාත නුනා වුණාට ඉතාමත්ම අපිට ඒත්තු යන ආකාරයට තියෙන අනිකුත් සාධක මත මේ ආකාරයට අපිට ඒ ගැන මේ තීරණයක් ගන්න ඒ ගැන මේ අදහසක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි මේ අවස්ථාවේදී යමක් කළ යුතුද කුමක් කළ යුතුද කියන
ගැන ජනතාව දැනුවත් කිරීමට තමයි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. ඒ වගේම දැන් අපේ රටේ බැලුවොත් එහෙම බොහෝ වෙලාවට අපි දකිනවා රටේ ජනතාවට මේ මෑතකදී අපි අතර මේ වගේ උවදුරක් තිබුණා අපිට මේ වගේ වසංගතයක් තිබුණා කියන එකවත් සමහර වෙලාවට අමතක වෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක රාශී වීම වෙනවා අපේ මූලික සෞඛ්‍ය පුරුදු අමතක වෙනවා. ඒක නිසාම අපි වැඩි අවධානමක් ගන්නවා රෝගයට ගොදුරු වීමේ. ඒ එක්කම දැන් අපිට ඉස්සරහට එන්නේ උත්සව සමයක්. එතකොට උත්සව සමයේදී අපිට අලුත් අවුරුද්ද එනවා 2022 එනවා. ඒ වගේම නත්තල් සමය එනවා. ඒ එක්කම ඒක රාශී වීම සහ උත්සව පැවැත්වීම නිසා ඉතාමත් වැඩි අවධානමක් තියෙනවා ලංකාවේ ජනතාවට මේක යළි රෝගය මතුවීමට. මේ කරුණු කාරණා සියල්ලම අරගෙන අපි මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට කියනවා මේක අපි දැක්කා මේක වැඩිහිටියන්ගේ රෝගයක්. මේක වැඩිහිටියන්ට තමයි බොහෝම අධික බලපෑම් වෙන්නේ. ඒගොල්ලන් තමයි අසාධ්‍ය බවට පත් වෙන්නේ. ඒගොල්ලන් තමයි ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඒක නිසා වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීම තමුන් ආරක්ෂා වීම වැඩිහිටියන්ගේ යුතුකමක් වෙනවා. ඒ වගේම වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීම දරුවන්ගේ සහ 60ට අඩු අයගේ ඉතාමත් ලොකු වගකීමක් වෙනවා. මේ අනුව අපි මේ අවස්ථාවේදී සඳහන් කරනවා මේ සියලුම වැඩිහිටියන් ලංකාවේ වැඩිහිටියන් 60ට වැඩි අය ඉන්නවා 115ක් විතර ජනතාව. මේ සියලුම වැඩිහිටියන් 100%ක්ම මේ ඉතාමත් නොපැකිලව නොමග නොගිහින් අපි දකිනවා සමහර වෙලාවල් වලට මේ අසත්‍ය තොරතුරු පතිරන පතුරවන ක්‍රමවේද තියෙනවා. ඒ මගින් මේ අසත්‍ය තොරතුරු පතුරවල මේ ජනතාවගේ විශ්වාසය ඉන්නත වෙනුවෙන් තියෙන විශ්වාසය නැති කරන බවක් අපිට දකින්න තියෙනවා. මේ රටේ කිසිම කෙනෙක් ඉන්නත් ලබා නොගත්ත කෙනෙක් නෑ. අපි සියල්ලම පාසලකට ගියා නම් ඒ පාසල් වලට අපිව පොඩි කාලේ ගත්තේ එන්නත් කරලා. එතකොට අපිට මේ එන්නත කියන එක මේක අලුත් දෙයක් නෙමෙයි. අපි ජීවිතේ එන්නත් හැමෝම ලබා ගත්ත කොටසක්. එතකොට මේ එන්නත විශේෂ එන්නතක් විදිහට හිතන්න එපා. මේක තවත් එන්නතක් පමණයි. මේ මගෙන් අපිට රෝගයෙන් මේ කොවිඩ් රෝගයෙන් බෝවීමට ලැබෙන ආරක්ෂාව ඉතාමත්ම වැඩි. ඉතින් ඒක නිසා අපිට දැන් ලංකාවේ තියෙන ප්‍රභේදයටත් අලුතෙන් එන ප්‍රභේදයටත් මේ දෙකෙන්ම බේරීමට දැනට අපිට තියෙන ඉතාමත්ම වැදගත් අවියවන්නේ මේ එන්නත හැකි විගස ලබා ගැනීමයි. ඒකට අත්‍යවශ්‍ය හරිම එන්නත දැනට රජය මගින් ජනතාවට ලබා දෙමින් සිටිනවා. 60ට වැඩි ආයින්ට ඉතින් 100%ක්ම හැමෝම ගිහිල්ලා තමුන්ගේ මේ එන්නත ලබා ගන්න කියන එක අපි ඉතාමත්ම තදින් අවධාරණය කළා සිටිනවා. ඒ වගේම හිතන්න එපා අපේ අම්මා තාත්තා ගෙදරින් එළියට යන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට රෝගේ සෑදින්නේ නැහැ. එයාට එන්නත අවශ්‍ය නැහැ කියන එක හිතන්න එපා. මොකද ඒගොල්ලෝ ගෙදරින් එළියට නොගියට ගෙදරින් එළියට යන අය ආසාදනය ගෙදරට ගෙනහිල්ලා තමුන්ට ගෙනහිල්ලා තමුන්ට නොහැදුනා වුණාට ගෙදර ඉන්න වැඩිහිටියන්ට ඒ ආසාදනය දෙනවා. ඒක නිසාම අපි වැදගත් වෙනවා ගෙදරින් නොයන ආයන්ටත් එක්කන් ගිහිල්ලා එන්නත ලබා දීම. ගෙදරින් එළියට යාමට නොහැකි ආයන්ට මේ අවස්ථාවේදී රජය විසින් ලබා දීලා තියෙන ගෙදරටම ගෙන්නාගෙන ඉන්නත් කරණය කරන ක්‍රමවේදය ගැන සැලකිලිමත් වෙලා ඒ අවශ්‍ය ඉන්නත 100%ක්ම අපේ 60ට වැඩි ජනතාව ඒ ඉන්නත අත්‍යවශ්‍යවම ලබා ගන්න කියන එක අපි ඉතාමත්ම තදින් අවධාරණය කළා සිටිනවා. මේක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් රජයෙන් දැනට මාස කීපයකට පෙර ආතුව අපි තුන්වෙනි ඉන්නතක් විදිහට මේ ඉන්නත දෙන්න කිව්වා. එහෙම නැත්නම් බූස්ටර් ඉන්නතක් විදිහට මේ ඉන්නත දෙන්න කිව්වා. ඉතින් ඒ දැන් ඒ අවස්ථාව ලබා දීලා තියෙන නිසා අපි ඉතාමත්ම කරුණාවෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. මේක රටේ ඉතුරු ජනතාවගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍යම කරුණක්. මේ රෝගය යළි හිස ඔසවීම පාලනය කිරීම සඳහා ඒකම තව අවධාරණය කරන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ සිටින සෞඛ්‍ය ප්‍රචාර සෞඛ්‍ය හෙල්ත් කෙයර් වර්ක් ෆෝස් අපේ ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය ප්‍රචාර.
මේ සෞඛ්‍ය ප්‍රජාව සමහර වේලාවට නොසලකලිමත් නිසා මේ ඉන්නත ලබා නොගන්නා බවක් අපිට සමහර වේලාවට දකින්න ලැබෙනවා. එතකොට අපිට ඉස්සරහට එන ඒ තාක්ෂණ වලට ආරක්ෂා වීමට සෞඛ්‍ය ශාස්ත්‍රය ලෑස්ති වීම ඉතාමත්ම වැදගත් වෙනවා. සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, රෝහල්වල පහසුකම් වැඩි කිරීම, PCR පරීක්ෂණ වැඩි කිරීම, ලංකාවට එන සෑම කෙනෙක්ම PCR පරීක්ෂණයක් මගින් පරීක්ෂා කළා ඒගොල්ලෝ කොවිඩ් රෝගීන්ද කියලා බලලා ඒගොල්ලෝ මේ වෙන් කර ගැනීම මේ මේ ප්‍රභේදයේ ලංකාවට එන එක පුළුවන් තරම් දුරට ප්‍රමාද කිරීම මේ සියලුම කරුණු කාරණා සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ කරුණු කාරණා අපි ශක්තිමත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අපි ඒ එකම අවධාරණය කරනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන අය සියල්ලටම කවුරු හරි මේ වෙනකොට ඉන්නත ලබාගෙන නැත්නම් පළමු වෙන ඉන්නත ලබා ගන්න. ඒ වගේම පළමු වෙන ඉන්නත ලබා ගත්තා නම් ඒ නිසි කාලයේදී දෙවන ඉන්නත ලබා ගන්න. දෙවන ඉන්නත ලබා ගත්තා නම් බූස්ට් එක අනිවාර්යයෙන්ම ලබා ගන්න කියන එක අපි අවධානය කරනවා. මොකද සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අය අසනීප වෙන්න කොහෙත්ම ඉඩක් තියන්න විදිහක් නැහැ. ඒක නිසා ඒ අය ඉතාමත්ම සැලකිල්ලෙන් මේ තුන්වන ඉන්නත ලබා ගැනීම කියන එක අපි අවධාරණය කළා සිටිනවා. මේට අමතරව බොහෝ වෙලාවට අපිට ජනතාව සෞඛ්‍ය ශාස්ත්‍රය රට 60ට වැඩි අය කියන සියල්ලම මේක මේ උත්සව සමයේ ලංකාවෙන් ආපු ලංකාවේ තියෙන කොවිඩ් ප්‍රභේදය බෝ වුණා උනත් එහෙම නැත්නම් ඔමික්‍රෝන් ප්‍රභේදය ආවා උනත් අපිට මේක ස්වස්සන පද්ධතියට අදාළ රෝගයක් කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝවන රෝගයක් ඒක නිසාම මූලික සෞඛ්‍ය ක්‍රමවේද වලට තව දුරටත් අත්‍යවශ්‍යම අපි ඒ ගැන යොමු වීම අත්‍යවශ්‍ය බව සඳහන් කරන්න ඕන. මුවාවරණය නොවරදවාම පැළඳීම දුරස්ථභාවය තබා ගැනීම ඒකරාශී නොවීම ආවරණය නො වූ ස්ථානවල ඒකරාශී ආවරණය වූ ස්ථානවල ඒකරාශී නොවීම වාතාශ්‍රය ඉන්න තැන්වල වැඩි කිරීම නිතර අතසේදීම මූණ නොහැල්ලීම කියන මේ සියලුම ක්‍රමවේදවලට අපි යලි යොමු වෙලා තමුන් රෝගය තමුන්ට ආසාදනය වීම වැළැක්වීමටත් ඒ වගේම තමුන් විසින් තමුන්ගේ සමීපතයන්ට මේ රෝගය බෝ නොකිරීමටත් කියන මේ දෙකටම අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් තමුන්ට කරන සේවය මෙන්ම රට ජාතිය වෙනුවෙන් ඒ අය ඒ මගින් කරන සේවයත් ඉතාමත්ම වැඩි කියන එකත් අපි මේ අවස්ථාවේ කියා සිටිනවා. ඒ අනුව අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට යලි යලි හුණපුණා අපේ සමාජයෙන් ඉල්ලා සිටිනවා 60ට වැඩි සියල්ල මේ අවස්ථාවේදී රජයේ මගින් ලබා දෙන පයිස ඉන්නත නොවලහා ලබා ගන්න මේක ඉතාමත්ම වැදගත් පණිවිඩයක් විදිහට ස්තුතියි. සුබ උදෑසනක්. වසරේ අවසාන මාසයට පැමිණ සිටින මේ මොහොතේ මම විශේෂයෙන්ම නැවතත් අපගේ විද්‍යුත් මාධ්‍යයටත් මුද්‍රිත මාධ්‍යයටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. පහුගිය වසර තුළම මේ කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා විශේෂයෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට දුන් ඒ අත්තර එක උදව්ව පිළිබඳව මගේ ස්තුතිය මුලින්ම පුද කරනවා. මං හිතන්නේ නැවතත් මෙසේ අපේට පැමිණීමට සිදුවීම ගැන පොඩි කනගාටුවක් තියෙනවා. නමුත් අපි කළ යුතු දේ සිදු කළ යුතුයි. මම දන්නවා දැන් මීට මාස කීපයකට පමණ පෙර අපි දෙවන හෝ තෙවන රැල්ලක් තිබිච්ච අවස්ථාවේදී මම පැවසුවා මේ පවතින්නේ වෛරස් එක සහ ජනතාව නැත්තම් මිනිසුන් අතර තියෙන තරඟයක් කියලා. අවාසනාවන්ත ලෙස ඒ අවස්ථාවේදී අපි සටනට හොඳින් ලැහැස්ති වී සිටියේ නැහැ. අඩුපාඩු තිබුණා. එන්නත්කරණය අවම මට්ටමේ පැවතුනේ. ඒ තිබිච්ච තරඟයෙන් යම් කිසි පසුබෑමක් නැත්තම් කිව්වොත් පැරදීමකට අපිට මුහුණ දෙන්න සිදු වුණා. මං හිතන්නේ දහස් ගණනකගේ ජීවිත අහිමි වුණා. නමුත් දැන් සතුරා නැවත හිස ඔසවන ලක්ෂණ අපිට පෙනීගෙන යනවා.
නැවතත් අර සිංහල අවුරුද්දට පෙර තිබුණ වැනි තත්වයක ඉන්නවා කියලා තමයි අපගේ විශේෂඥයන් අපට දන්නලා තියෙන්නේ මේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග. එතකොට අපි දැන් මේ සතුරට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. අපිට කියන්න සතුටුයි කලින් රැල්ලට වාරයට වඩා මෙවර අපගේ ඒ කියන්නේ ආරක්ෂාව සියලු දෙනාගේ ආරක්ෂාව නැත්නම් අපේ ආරක්ෂක වලල්ල දැන් අපි තර කරගෙන ඉන්නේ 180කට අධික ජනගහනයකට එන්නත් ලැබී තියෙනවා ඒ වගේම විශාල ප්‍රමාණයකට අවදානම් කාණ්ඩයට ෆයිසර් එන්නත නැත්නම් අපි කියනවා තුන්වන මාත්‍රාව ලබා ගන්න දැන් අවස්ථාව දීලා තියෙනවා ඉතින් මේ කරුණු සලකා බැලුවහම ගියවර ඒ ආපු ඒ අපි කියනවා ඒ සතුරට මුහුණ දුන්න ආකාරයට වඩා ඉතා ශක්තිමත් ලෙස අපිට මෙවර සුළු දේවල් කිරීමෙන් පමණක් මේ එන අවදානමට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන කිව්වොත් දැනට තියෙන කරුණු අනුව ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා ඉක්මනින් පැතිර යන ප්‍රවණතාවයක් පෙන්වනවා නමුත් මේ රෝගය ඒහා ඊට වඩා උත්සන්න තත්ත්වෙන් ඇති වෙයිද කියන එක ගැන තාම පැහැදිලි නැහැ නමුත් අපි දන්නවා 60ට වැඩි දියවැඩියාව හෘද රෝග අධික රුධිර පීඩනය වැනි රෝග තියෙන උදවියට ඩෙල්ටා ප්‍රභේදයෙන් ඇතිවෙච්ච බලපෑම. ඉතින් ඔමික්‍රෝන් ප්‍රභේදෙනුත් එවැනිම බලපෑමක් හෝ සමහර විට ඊට වඩා වැඩි බලපෑමක් ඇති වෙන්න පුළුවන් කියලා අනුමාන කළ හැකියි. ඒ නිසා නැවතත් අපි දැන් මතක් කරන්නේ ඔබ වයස 60ට වැඩි නම් දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද රෝග සහ අනිකුත් බෝ නොවන රෝග තියෙන උදවිය හෝ වෙනත් හේතුවක් නිසා ඔබගේ ප්‍රතිශක්තිය අඩුවීමට ප්‍රවණතාවයක් තියෙන උදවිය වහාම තමන්ට ඒ ලැබී ඇති ලෝකයේ ඉතා හොඳම කියන ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව තමා නොවි ලබා ගන්න අපගේ යම් අඩුවක් තියෙනවා නම් මේ වෛරසයට මුහුණ දෙන්න අපගේ ආරක්ෂක වළල්ල තර කරගන්න මේක තමයි හොඳම අවස්ථාව ඊළඟට වෛර අනිත් උදවිය සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයට යොමු වුණත් සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා මේ වෛරසය එක්කෙනාගෙන් එක්කෙනාට යන එක පුළුවන් තරම් අවම කරගන්න මොකද අපි දන්නවා කොපමණ එන්නත් ලබා දුන්නත් සමහර වයස වැඩි ලෙඩ රෝග තියෙන උදවියට මේ රෝගය වැළඳුනොත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඔවුන් මේ රෝගයෙන් මිය යන්න පුළුවන්. ඉතින් මේ කාරණා සලකා බැලුවහම මං හිතන්නේ අපි දැන් ඉන්නේ අර අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්දට පෙර හිටපු තත්ත්වයේ. ඒ අපිට සිදු වුණ ව්‍යසනය නැවතත් ඇති කරගන්න එපා. මේ එන එළඹෙන උත්සව සමය සහ අපි අලුත් අවුරුද්දට යන්න ඉන්න මේ කාලේ ටිකක් නැවත ඉවසගෙන ප්‍රතිශක්ති ඒ අවශ්‍ය එන්නත් ලබාගෙන සුළු සෞඛ්‍ය පුරුදු මං හිතන්නේ අපි කලිනුත් සඳහන් කරා ඒ ඉතා ලෙහෙසියෙන් කළ හැකි ඒ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා මේ උත්සව සමය සතුටෙන් ගත කරන්න කියලා අපි ඔබගෙන් ආයාචනා කරනවා මේ බෝනවන රෝග අතර රෝගයක් වන දියවැඩියාවත් එක්කලා අපි පසුගිය කාලේදී මාධ්‍ය වර්තා පළ වුණා ඔබතුමා සඳහන් කර සිටියා යම් ආකාරයක කොවිඩ් හැදුණු අයට සංකූලතා වැඩි මේ දියවැඩියාව සම්බන්ධව කියන කාරණා මේ ඔමුකෝන්නේ මෙවැනි ප්‍රභේදයක් එද්දී අපි ඒ ගැන වැඩියෙන් අවධානය ලක් කළ යුතුයි නේද ඔව් මං හිතන්නේ මං ඒක පැවසුවා දියවැඩියා රෝගීන්ට අපි දන්නවා පසුගිය අත්දැකීමෙන් පසුගිය ඒ කාලේ තිබිච්ච රැල්ලෙන් මියගිය උදවියගෙන් 54%කට අධික සංඛ්‍යාවක් දියවැඩියා රෝගී. ඊළඟට 60ට වැඩි උදවියගෙන් මියගිය අය අතරින් 74%කට වඩා වැඩි ප්‍රතිශතයක් දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද ආබාධ වැනි රෝගවල තිබිච්ච උදවිය. ඉතින් ඔවුන්ගේ අවදානම ගැන මං හිතන්නේ සියලු දෙනාම දන්නවා. මේ සමයේ නැවතත් අපි කියන්නේ තමන්ගේ රුධිරයේ ඒ සීනි මට්ටම හොඳින් පාලනය කරගන්න. මොකද සීනි මට්ටම අඩු කරගත්තොත් අපි දත්ත වලින් දැක්ක
සාමාන්‍යයෙන් අපි මිලිග්‍රෑම් වලින් කිව්වොත් 200ට වැඩි සීනි ප්‍රමාණයක් තියෙන උදවියට සාපේක්ෂව සීනි ප්‍රමාණය අඩුවෙන් තියෙන කට්ටියට මිය යන්න තියෙන ප්‍රවණතාවය 10%කින් 11%කින් අඩු වෙනවා. ඒ කියන්නේ වැඩි වුණොත් ඒ ඒ තියෙන ප්‍රවණතාවය ඉතා විශාලයි. මම හිතන්නේ මේවා අපි පවසලා තිනවා කලින්. නමුත් නැවතත් පවසන්නේ මෙම රෝග තියෙන දියවැඩියාව තියෙන රෝගීන් ඔවුන්ගේ රුධිරයේ සීනි නැත්තම් ග්ලූකෝස් මට්ටම මේ සමයේ විශේෂයෙන්ම උත්සව සමයේ ඒ ගැන සැලකිලිමත් වෙලා හොඳින් පාලනය කරගත යුතුයි මේ රෝගයට සාර්ථකව මුහුණ දෙන්න එන්නත් වෙල උදව් වෙනුත් උදව්ත් ඇතුව ඒ වගේ මෛත්‍රමනි දැන් පැවසුනා වැඩි හිටියන් අතර රෝගයක් තමයි මේ COVID-19 කියන්නේ කියලා එතකොට ඔවුන් අතරත් දියවැඩියා වගේ රෝග තියෙන අය අතර ඒක තවත් ප්‍රචලිත වෙන එහෙම නැත්නම් ඒක බරපතල වෙනවා එතකොට දියවැඩියාව කියන තත්ත්වය දැන් දරුව අතරත් තියෙනවා පාසල් දරුව අතර බෙහෙවින් තියෙනවා අපි දැනගන්න කැමති කොච්චර ප්‍රතිශතයක් දියවැඩියාව තියෙන දරුවෝ ඉන්නවද එතකොට ඒ දරුවන්ට COVID-19 වැළඳීම නිසා මේ සංකූලතාව හෝ මිය යාමේ ප්‍රවණතාවය වැඩි වෙනවා ඉතා හොඳ ප්‍රශ්නයක් ඔව් ඔබ හරි මොකද අපි දන්නවා ළමා ස්ථූලතාවය සහ නව ප්‍රවණතාවයක් අපි දකිනවා මේ පසු කොවිඩ් තත්ත්වයේ යටතේ වුණත් වයස අඩු ළමාම කියන්න බැහැ සාමාන්‍යයෙන් වයස 25ට අඩු උදවිය අතර අපි දකිනවා වැඩිපුර අලුතෙන් දියවැඩියාව හඳුනා ගන්න ලක්ෂණ පාසල් ළමුන් අතරත් මේ අපි කතා කරන දෙවන වර්ගයේ දියවැඩියාවත් දැන් වැඩි විශේෂයෙන්ම ස්ථූලතාවය සහ ව්‍යායාම අඩු වීම වැනි කාරණා නිසා ලංකාවේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් මං හිතන්නේ වයස 18ට අඩු උදවිය අතර දියවැඩියාව ඉතාම අඩුයි 5%කටත් අඩු ප්‍රවණතාවයකට තියෙන්නේ 2.5ක් පමණ වෙන නමුත් අපි දන්නවා වැඩි ප්‍රතිශතයකට මේ වයස් කාණ්ඩේ 10%කට පමණ සාමාන්‍යයෙන් අපි කියනවා పూర్ව දියවැඩියා තත්ත්වය ඒ කියන්නේ ග්ලූකෝස් ප්‍රමාණය යම් ප්‍රමාණයකින් වැඩි උදවිය වැඩි ප්‍රතිශතයක් ඉන්නවා මොවුන්ටත් අවදානමක් තියෙනවා නමුත් වයස 60ට වැඩි මේ කොවිඩ් රෝගයේ මුල්ම අවදානම තියෙන්නේ වයස අනුව දියවැඩියාව එකට එකතු වුණොත් අවදානම තවත් කීප ගුණයකින් වැඩි වෙනවා නමුත් වාසනාවකට වයස අඩු කට්ටියට ළමුන්ට ඔවුන්ගේ ඒ සම වයසේ කෙනෙකුට වඩා යම් අවදානමක් තිබුණත් අර වයස 60ට වැඩි උදවිය වැනි ඉතා අවදානම් තත්ත්වයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. කොවිඩ් ගැන පර්යේෂණ කරන විද්‍යාඥයෙක් ප්‍රකාශ කළ තිබුණා ඊයේ සතියේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැමිණීම කියන්නේ COVID-19 මේ වසංගතයේ අවසානය කියලා. ඒක ඇත්තද? අපි හැමෝටම විද්‍යාඥයින් විදිහට ඒ සියල්ලටම ඒගොල්ලන්ට එන හැඟීම් ප්‍රකාශ කිරීමේ එක පුද්ගලයකේ මතයක් එහෙම හැඟීම් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා ඒක ඇත්තෙමම අපි වෛරස වසංගතයක් බැලුවොත් එහෙම අපි ළඟ තියෙනවා දැන් මේ ශ්වසන පද්ධතියට අදාළව ඉන්ෆ්ලුවෙන්සා කියන නියුමෝනියාව ලෝකේ තියෙනවා බොහෝ මේ දියුණු රටවල්වල ශීතල රටවල්වල ඉන්ෆ්ලුවෙන්සා කියන නියුමෝනියාව තියෙනවා ඉන්ෆ්ලුවෙන්සා නියුමෝනියාව කාලෙන් කාලට එනවා අවුරුද්දකට සැරයක් ඒකට ඇවිල්ලා ඒ එක එක අවුරුද්දක එන්නේ එක එක වේරියන්ට් එකක් හැමදාම එකම වේරියන්ට් එක නෙමෙයි එතකොට අවුරුද්දෙන් අවුරුද්දට ඉන්ෆ්ලුවෙන්සා වැක්සීන් එක වෙනස් වෙනවා මේ අවුරුද්දේ තියෙන එකට තමයි වේරියන්ට් එකට තමයි මේ අවුරුද්දේ වැක්සීන් එක තියෙන්නේ ඉතින් ඒ වගේ කල් යනකොට දැන් බොහෝ වෙලාවට හිතනවා මේ අලුතෙන් ආපු ඔමික්‍රෝන් වේරියන්ට් එක ඉතාමත්ම වේගයෙන් පැතිරුණා වුණාට මේකෙන් අසාධ්‍ය බව කරන බවට වැඩිවීමක් තාම අපිට ඒකට සඳහන් වීමක් කළා නැහැ. ඉතින් ඒ වගේ මේකත් ජනතාව අතර පැතිරිලා කාලෙන් කාලෙට හරි සාමාන්‍ය බවක් පෙන්වන තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් තියෙන්න පුළුවන්ද කියන එක. මේවා සේරම අනුමාන කිරීම තමයි තියෙන්නේ එක එක්කෙනාගේ සත්‍ය අසත්‍යතාව තාම හෙළි වෙලා නැහැ. ඒ වගේම දැන් ඩෙල්ටා ප්‍රභේදය පැමිණියාට වඩා බරපතල වෙන්න පුළුවන් නේද ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවට ආවොත් දැන් මේ වෙන විට ඇමරිකාවටත් ඇතුළුලා කියලා වාර්තා පළ වෙනවා. එතකොට ලංකාවට ආවොත් දැනටත් 700ක් විතර රෝගීන් වාර්තා වෙනවා දිනකට. ඔමික්‍රෝන් ප්‍රභේදය ආවොත් මේක තව පසුකුණකින් හෙලෙයිද? එතකොට ඔය කියන විදිහට.
ඔමික්‍රෝන් ප්‍රබලද ආවොත් එහෙම 5 ගුණයකටත් වඩා වේගයකින් ඉහළ යන්න පුළුවන් බවක් තමයි සඳහන් වෙන්නේ. මොකද මේක ඉතාමත්ම වේගයෙන් පැතිරෙන නිසා. ඒකයි අපි පුළුවන් තරම් ලංකාවට එන එක ප්‍රමාද කළ යුත්තේ. ඒ වගේම ඒකයි අපි පුළුවන් තරම් ඉන්නක අරගෙන මේක ඉන්නතට සම්පූර්ණයෙන්ම මේක මේ ඔරොත්තු දෙන්නේ නැහැ කියන එකක් නෑ. ඒ ඒ ඉන්නතෙන් ලැබෙන ආරක්ෂාවේ යම්කිසි අඩුවීමක් දකින්න පුළුවන් වෙයි කියන එක තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ අනුව අපිට ඉන්නත මගින් මේ මේ ප්‍රභේදයකත් ආරක්ෂාවක් ලබා දීමට හැකියාව තියෙනවා. ඒ එක්කම සඳහන් කරන්න ඕන ඒක ආවොත් එහෙම ප්‍රශ්නේ තියෙන්නේ අපේ පොඩි කොටසකට හැදිලා ඉවර වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් විශාල කොටසකට එක සැරේ හැදෙනකොට ඒක ඔරොත්තු දෙන්නේ නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රතිශක්තිය හීන වෙච්ච දුර්වල වයසක දුර්වල දියවැඩියාව තියෙන වකුගඩු රෝග තියෙන පිළිකා රෝග තියෙන ඒ කොටසට විතරක් හඳුනා වුණත් ඒ කොටස ඉතාමත් වේගෙන් අසාධ්‍ය වුණොත් එහෙම රෝහල් පද්ධතියට දරන්න බැරි වෙලා අපිට ඉස්සර තත්ත්වයකටම ආයි යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ මත තමයි අපි ජනතාව දැනුවත් කරන්නේ තම තමුන් පුද්ගලිකව තම තමුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය ඒ ලබා දීලා තියෙන පහසුකම් පාවිච්චි කරලා ආරක්ෂාව ශක්තිමත් කරගන්න. මොකද හැම එකකටම අපිට ඒ කළ යුතු දේ කියන්න පුළුවන්. හැබැයි ඒකට ආරක්ෂා ඒකට යම්කිසි උනන්දුවක් ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවාමයි. අනිත් කාරණාව තමයි දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානය යොමු කරලා තියෙන මේ අලුත් වෛරසය ගැන. එතකොට වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග අයට ආරක්ෂා වෙන්න කියලා. එතකොට අපේ රටේ එතකොට 60ට වැඩි අය තාම එන්නත බූස්ට් එන්නත එතකොට ඒවා හරියාකාරව ලබාගෙන නැහැ. දෙන උපදේශ මොකද්ද? අපේ මූලිකම මේ අරමුණ මේ අවස්ථාවේදී මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට රජය මගෙන් 60ට වැඩි සියල්ලකම මේ බූස්ට් එන්නත ලබා දෙනවා. ඉතින් එතකොට ඒකට උනන්දුව දක්වලා ජනතාවට ඇවිල්ලා ඒ එන්නත ලබා ගන්න කියන එකේ ඉල්ලීම තමයි අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ. ඒ එක්කම අපි හිතනවා ඒක වැදගත් වෙනවා තවදුරටත් 60ට අඩු අයටත් නිදන්ගත රෝග තියෙන 60ට අඩු අයටත් මේ බූස්ටර් එන්නත ලබා දීම වැදගත් වෙනවා. නමුත් මේ වන විට ලබා දෙන්නේ 60ට වැඩි අයට විතරයි. ඉතින් 60ට වැඩි අය කරුණාකරලා මේ 15%ක් පමණ වෙන ජනතාව කරුණාකරලා ඇවිල්ලා සියල්ලම මේ එන්නත ලබාගෙන 100%ක්ම අපේ රටේ 60ට වැඩි අය මේ එන්නත ලබා ගන්න කියන ඉල්ලීම කරන් තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවේ. අනික් කාරණාව තමයි දැන් සංචාරකින් ලක්ෂයකම වල ලංකාවට පැමිණලා තිනවා. දැන් මේගොල්ලන් එන අය සමහර මාස නැතුව එනවා. එතකොට මේගොල්ලන් වෙනුවෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගත යුත්තේ? කියන්නේ අලුත් වෛරසය එන්න පුළුවන් මේගොල්ලන්ගේ හැසිරීම අතර අනිත් එක රටට ඕනේ ආදායම ඕනේ හින්දා මොකද්ද ඒ සඳහා ඔබද? ඇත්තම නම් මේක මේ අලුතෙන් ප්‍රභේදය දැනගත් හැටිය රජය ප්‍රශංසනීය පියවරවල් දෙකක් ගත්තා. මේ රටවලින් එන මේ ගුවන් යානා නැවත්තුවා. ඒ වගේම මේ රටවලින් එන අයට අනිවාර්ය ක්වොරන්ටයින් දවස් 14ක් අනිවාර්ය කරා. හැබැයි ඒකම අපි කියන්න ඕන දැන් ඉතින් මේ ආසාදනය මේ රටවල විතරක් නෙමෙයි ඉන්නේ, මේක ලෝකයේ පුරාම තියෙනවා. ඉතින් ඒක හින්දා අපිට මේක ඕන වෙලාවක මේ රටට එන්න පුළුවන්. ඉතින් ඒ ගැන සලකලා ඇත්තෙමම අපගේ මේ කෝවිඩ් කමිටුව විශේෂඥවරුන්ගේ කෝවිඩ් කමිටුව යෝජනා කළා මාත්‍යාංශයට දැන් ආයිමක්කත් ලංකාවට එන සෑම කෙනෙක්ගෙම PCR පරීක්ෂණයක් කරන්න කියන එක. ඉතින් අපිට හිතෙනවා ඒක අත්‍යවශ්‍ය දෙයක්. මොකද වැදගත් වෙනවා ආසාදනය එන එක නවත්තන්න බැරි වුණා වුණත් ආසාදනය එන එක පුළුවන් තරම් කල් දාලා වැඩි කොටසක් ලංකාවේ 60ට වැඩි අය ඉන්නත් කර ගැනීම මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය බවක් අපිට දකින්නවා. වෛද්‍යතුමනි එතකම මෙවැනි බරපතල රෝගී තත්ත්වයක් එහෙම තිබියදී විශේෂම අපි දකිනවා මෙත දවස් දෙකකට ඉස්සෙල්ලා උස්ස අවස්ථාවල සහභාගී වෙන සංඛ්‍යාව වැඩි කරලා ගයිඩ්ලයින් නිකුත් කරනවා. මේ තත්ත්වය අවශ්‍යදායක වන්නට පුළුවන් නේද? ඇත්තෙන්ම අපි හිතනවා ඒක රාශී වීම වෙන එක පුළුවන් තරම් සමාජය වළක්වන්න ඕනේ කියන එක. විශේෂයෙන්ම ආවරණය වූ ස්ථානවල ඒක රාශී වීම අහිතකරයි. මොකද ඒ මගින් රෝගය විශාල කොටසකට බෝ වෙන්න පුළුවන් නිසා. ඉතින් ඒ මත කළ ඉල්ලීමක් මත බොහෝ දුරට මේක කල් දැමීමක් වුණා. දැන් තමයි ටික ටික තමයි ඒක රාශී වීම වැඩි කරේ රජය විසින්. මං හිතනවා අපි
අපිට මේ රෝගය ආවා කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ එක PCR පරීක්ෂණයකින් මේ රෝගය තියෙනවා කියන බවට සැක පහල කරගන්න පුළුවන් අපේ විශේෂඥවරුන්ට. ඊට පස්සේ sequencing කියන පරීක්ෂණය මගින් තමයි අපිට හරියටම ඒක සනාථ කරගැනීමට සිද්ධ වෙන්නේ. අපිට ඒ අවස්ථාව මිස් වුණොත් එහෙම අපිට අසාධ්‍ය රෝගීන් බොහෝ රෝගීන් වැඩිවීමක් දකින්න සිද්ධ වෙන්න පුළුවන් එක පාටම රෝහල් පද්ධතියට. ඉතින් මේ ක්‍රමවේද දෙක මගින් තමයි අපිට රෝගිය ආවද කියන එක හොයාගන්න සිද්ධ වෙන්නේ. ඒතකොට රෝගිය ආවා කියලා දැනුවත් වුණොත් එහෙම මම හිතනවා යලි අපේ පෙර තිබ්බ ආකාරයටම මේ නීති පද්ධතිය යලි ශක්තිමත් කරලා ඒක රාශවීන් බලක්වයි. නමුත් දැනට ඉතින් ආවා කියන එකේ සලකුණක් නොමැති නිසා රට ටිකෙන් ටික ඉදිරියට යා යුතු නිසා මම හිතනවා මේ පියවර ගන්න ඇති කියන එක. ඒකත් තාම වෛරසය ලංකාවට ආවා කියන බවකට තොරතුරු නැහැ. එතකොට ඒකට අවශ්‍ය පියවර යොදන ගමන් රටක් විදිහට ඉදිරියට යෑම ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ දරුවෝ දැන් අවුරුදු දෙකක් පමණ ගෙවල් වල ඉඳලා ඉතාමත් දුක්ඛිත තත්ත්වයක ඒගොල්ලන්ගේ බුද්ධි වර්ධනයට මානසික වර්ධනයට මේ කියන දෙකටම ඉතාමත් හදින් බලපාලා තියෙන අවස්ථාවක්. ඒක නිසාම දරුවන් පාසලට යෑම අත්‍යවශ්‍යයි. සෑම රටකම විද්‍යාත්මකව දරුවන් පාසලට යෑම සහ එන්නත්කරණය කියන මේ දෙක සම්බන්ධයක් දක්වලා නැහැ. අපේ රටෙත් අනිත් රටවල ගාන්තම ඒ දීලා තියෙන වයස අනුකාණ්ඩවලට එන්නත්කරණය සිද්ධ කළා. ඉතින් ඒක නිසා දෙමව්පියෝ මේ අවස්ථාවේදී සැලකිලිමත් වෙන්න ඕන. ගෙවල් වල ඉන්න වැඩිහිටියන් එන්නත්කරණයට යොමු වෙන්න ඕන. දෙමව්පියෝ එන්නත්කරණයට යොමු වෙන්න ඕන. ගුරුවරු එන්නත්කරණයට යොමු වෙන්න ඕන. ඒ අනුමත කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට යොමු වෙන්න ඕන. ඊට අමතරව මූලික සෞඛ්‍ය පුරුදු එක්ක දරුවා පාසලට යෑම අත්‍යවශ්‍යයි. දරුවාට රෝගයේ සාදුනොත් සාදෙන්නේ කුඩා පොකුරු විදිහට තමයි. ඒ කොටසට විතරක් වෙන් කරලා ප්‍රතිකාර කළා ඒ අනුව පාසල් ඉදිරියට යෑම මේ අවස්ථාවේදී අනුමත කළ හැකියි. දරුවන්ගේ ක්‍රීඩා බොහෝ වෙලාවට එලිමහනේ කරන ක්‍රීඩා. එලිමහනේ කරන ක්‍රීඩා අපිට බොහෝ දේවල් අනුමත කළ හැකියි. මොකද එලිමහනේදී කණ්ඩායම් විදිහට ඒගොල්ලෝ ක්‍රීඩා කරා වුණාට දුරස්ථභාවය බොහෝ වෙලාවට රඳා පවතින නිසා අපිට අනුමත කළ නොහැකි වන්නේ ප්‍රේක්ෂකයින්ගේ එකතු වීමයි. ප්‍රේක්ෂකයින් එකතු වීම ගැන අවධානය යොමු කරනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඒ කුඩා ඉඩකට ගොඩාක් විශාල ප්‍රේක්ෂකයන් එකතු කරොත් එහෙම ඒ වෙලාවේදී ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් නිසා. ඉතින් ඒක ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද සෑම උත්සවයක්ම ඒකරාශී වීමක් මරණගයක් විවාහ මංගල උත්සවයක් උද්ඝෝෂණයක් ක්‍රීඩා පිට්ටනියක ප්‍රේක්ෂකයන් එකතු වීමක් මේ සියල්ලම එක වගේම අනාරක්ෂිත විය හැකි නිසා. ඩොක්ටර් පත්මගුණරත්න ඩොක්ටර් මම භාරත ඇසෝසියේට් ප්‍රෙස් එකෙන් ඩොක්ටර් දැඟට සෞඛ්‍ය බලධාරීන් සහ රජය විසින් යම් කිසි පිළිවෙල අරන් තියෙනවා මේ අව ප්‍රභේදය ලංකාවට එන එක වළක්වා ගැනීමට වෛද්‍ය සංගමයේ විදියට ඔබලා යම් කිසි වැඩ පිළිවෙල යෝජනා කරනවද මොන වගේ ක්‍රමවේදයන් මේ සෞඛ්‍ය බලධාරීන් කළ යුතුයි කියලා අපේ විශේෂඥවරුන්ගේ සංගමයේ අනුකමිතව කොවිඩ් සම්බන්ධ අනුකමිතව ක්‍රේදා රැස්ුණා ඊගෙන සාකච්ඡා කරා මේ අවස්ථාවේදී වෛරසය ගැන අපේ තියෙන දැනුම දන්න ප්‍රමාණය ගැන සීමිතයි ඒ ගැන සාකච්ඡා කළා අපි ඇත්තෙම රජයට යෝජනා කළා ලියමනකින් ඊයේ ලියමන මම හිතනවා අපි අද අපගේ මේකට අප්ලෝඩ් කරයි කියලා මේ එන ලංකාවට එන සෑම කෙනෙක්ගේම PCR එකක් දැන් කරන්න කියලා මේ දැන් මේ වෙනකොට පරීක්ෂා කරන්න එහෙම කිරීමක් නැහැ එන්නත්කරණය දෙකම එන්නත දෙකම ලබා ගත්තා නම් ලංකාවේ එන්න පුළුවන්. ඉතින් ඒක නවත්තලා සෑම ලංකාවට මොකද දැන් මේ රටවල් අපි තහනම් කරලා තියෙන්නේ රටවල් 6ක් රෝගිය දැන් මේ රටවල් 6න් බොහෝ දුරට ගිහින් තියෙනවා. ඉතින් ඒක නිසා ලංකාවට ඇතුළු වෙන සෑම කෙනෙක්ගේම PCR පරීක්ෂණයක් කරන්න මොකද අපිට රෝගය ලංකාවට එන එක නවත්තන්න බැරි වුණා වුණත් ඒක එන එක කල් දමා ගැනීමට අවස්ථාවක් තියෙනවා නම් ඒක රටේ ජනතාවට වැදගත් වෙන නිසා. ඩොක්ටර් මගේ දෙවෙනි ප්‍රශ්නේ මේ අලු නව ප්‍රභේදයේ ආව සංචාරක ව්‍යාපාරයට ඒක කොයි විදිහට බලපායිද? ඒක බලපාන විදිහ සංචාරක ව්‍යාපාරයෙන් තමයි ඔබට අහන්න වෙන්නේ. මේ
අපි අපි සංචාරක ව්‍යාපාරයේ පවත්වාගෙන යන්න ඕනි කියන මතයේ ඉන්නවා හැබැයි ඒකම එක රටේ ජනතාවට ආරක්ෂිත විදිහට පවත්වාගෙන යෑමේ වැදගත්කමක් තියෙනවා ඩොක්ටර් මම චාමින්දවාරියගොඩ ලංකාසර වෙබ් එකෙන් දැන් ඩොක්ටර් ඒකරාශීම් ගැන කිව්වා නමුත් අද අද වෙනකොට පොදු ප්‍රවාහන සේවාවල කිසිම මේ අර සම්මත උපදේශනෝ ක්‍රියාත්මක වෙන්නේ අපි දන්නා පීක් අවර්ස් වල ගොඩාක් මේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් වල නා අතික දෙනගම් බස් වල එහෙම යනවා ඉතින් ඒකට මොකක් හරි වැඩපිළිවෙලක් ගැන වෛද්‍ය සංගමය හැටියට ඔබතු මේ යෝජනා කරනවද ඒක ඇත්තමම ලංකාවට ඒක ඉතාමත් අපිට කනගාටුයි අපිට රටක් විදිහට ආරක්ෂිත සංචරණ සේවාවක් අපේ ජනතාවට ලංකාවට මේ වෙනකන් ලබා දීමට නොහැකි වී තිබීම සම්බන්ධව ඉතින් ඔබ දන්නවා අපේ පොදු ප්‍රවාහන සේවය කොච්චර මේ වෛරසය සම්බන්ධව අනාරක්ෂිතයිද කියන එක ඉතින් ඒක සෑමදාම ඒක තිබුණ ප්‍රශ්නයක් ජනතාව වැඩිවීමට එන්දී ඒකට ඒක මේ වෛද්‍ය සංගමයකින් සෞඛ්‍ය ශාස්ත්‍රයකින් හදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ඒකට බොහෝ කණ්ඩායම් ගමනාගමනය ට්‍රාන්ස්පෝර්ට් පාරවල් සහ වේලාව මේ මොනවාද අධ්‍යාපන අමාත්‍යාංශය මේ සියල්ලම එකතු වෙලා කර යුතු මේකක් විදිහට තමයි දකින්නේ ඉතින් ඒක ඇත්තෙමම සෞඛ්‍ය ශාස්ත්‍රයට වඩා අනිත් ශාස්ත්‍රවල අය ඒ සැලකිල්ලට අරගෙන ඒක ක්‍රමවේදයක් යොදන්න ඕන එකක් අපි ඇත්තෙමම කනගාටු වෙනවා රටක් විදිහට අපේ ජනතාවට ආරක්ෂිත ක්‍රමවේදයක් ජන රජයට ලබා දීමට නොහැකි වීම සම්බන්ධව ස්තුතියි. Good morning. I as the president of the Sri Lanka Medical Association along with Dr. Manilka Sumanathilaka, consultant endocrinologist as the vice president of the Sri Lanka Medical Association, have come forward here for this media brief today because of several important reasons that we felt that we need to communicate to general public at this crucial time. We know that we have been living with the COVID outbreak over now more than 2 years, and it was after the last lockdown that went over about 2 months that we saw a certain amount of reduction of the number of cases, but at the same time now we have started seeing a slight increase, not a big, slight increase. But at the same time we have to understand that we now have reached about 70% of our population vaccinated with both vaccines. Therefore, that the population now is, majority of the population is immunized, and the country has started opening up the little by little, and we are trying to return back to our normalcy, but it's new normalcy. So at this point that we need to understand that still the COVID outbreak is not over. If we do not become responsible, there are several reasons why there could be another surge in the near future here in Sri Lanka. One reason is that we are getting closer to our season, the Christmas season and the New Year season, within which the people tend to gather together and to have functions as well as they do shopping, so that there is a high risk of transmission of the disease among the community. At the same time, it was only on 9th of last month that South Africa detected this new variant and informed the WHO by 24th of this month, last month. And over these 2 weeks, now this new variant called B11529 or the Omicron variant now has spread to many countries. So the scientific information of this new variant is still very much limited, but it is suspected that this variant is, it is known that this variant is with about 50 mutations, and out of which about 30 are on the spike protein for which that the vaccinations are targeted. So that it is thought that this variant could escape the immunity protection that we get from the immunity following vaccination,
And also, it is possible that this variant might escape the immunity that we have developed following past infection. Therefore, there are surveys that a bigger number of people may be become infected of this particular variant if in case that the variant reaches here in Sri Lanka. The new variant is supposed to have very high transmissibility. It may spread fairly fast, much faster than even the Delta variant. So we know how fast the Delta variant spread, and based on that, we could imagine that if in case that if this variant infects the community, then it could spread fairly fast, infecting so many in the community all at once. And if that infection happens in ill people, particularly the people with comorbidities like diabetes, kidney disease, cancer patients, heart patients, and so on, and particularly in people more than 60 years, if they all become seriously ill all at once, then it would become very difficult for the healthcare system to accommodate all these patients in hospitals. So that it could become a threat and the healthcare system carries the risk of collapsing. Therefore, there are a few important points that we need to be concerned at this point as Sri Lankan citizens. One, the Ministry of Health and the healthcare system should see that we do not get this infection, and we should take all steps to postpone arrival of this infection to Sri Lanka as much as possible. And also we should strengthen our healthcare system to accommodate if in case another crisis occurs. And as for people, the community, there are two important points that we need to highlight. One is that to adhere to the basic health principles that we have been advocating throughout, to wear the mask and to maintain the distancing, frequent washing of hands and not to touch face, and to be in well-ventilated places and avoid gatherings and crowded places. So these are very basic recommendations, and it's important that we all adhere to that and see that we do not come out unnecessarily and join with gatherings unnecessarily. And it is mainly, I mean, that if it causes serious consequences, it would be mainly the elders that who will suffer. So the elders have to take all precautions, and also it's not correct for us to think that they do not leave home so that they do not carry the risk of contracting the illness. It is the people who leave home, like the children, who would bring the infection home and then would spread the disease or transmit the disease to elders, and it's the elders who would suffer the consequences. Therefore, all elders and others, the second important thing that we say is all elders above 60 years of age, that government now has arranged. This is a request that we made from the Ministry of Health and the government some time ago, to let all people above 60 years to have either a third dose or a booster vaccination. So now that is available, and it is the best vaccine the vaccine that is supposed to be best, that is being given for these elders. And even with a single dose of this vaccine, the Pfizer vaccine is known to develop adequate immunity to protect one from infection. Therefore, we say that it is essential for all elders in this country who are above 60 years of age, 100% of our elders should be vaccinated as early as possible for two reasons: to protect them during this season from another infection from the variant that is already available, as well as to protect them from the Omicron variant that may appear in Sri Lanka at any moment. So we ask them, we request all elders not to delay. They are getting their third vaccine or the booster vaccine, and find the place closest to you, and then they would give that vaccine for you, and then go for the vaccine get yourself vaccinated. Do not be misled by misinformation and myths, because there are people with
people who tend to spread misinformation, misleading innocent people, so that do not believe any of those. What is available is the best for you to protect from the Omicron, even the Omicron variant. And at the same time, it's important that we mention with regard to healthcare workers. The healthcare workforce is so precious for the community, and it is not possible for us to compromise even a single of them. Therefore, if any of the healthcare professionals, workers haven't had the first dose of the vaccination, I think immediately they should receive it. And if you have had the first dose, then on that correct time, please receive the second dose. And if you are still, if you still haven't received the booster or the third dose, it's immediately the time for you to receive your booster dose. It is essential for us to be ready as healthcare professionals to face the crisis, I mean possible crisis that we may encounter in another few weeks. So that's the message that we wanted to communicate as the Sri Lanka Medical Association. I emphasize again from the Sri Lanka Medical Association, for all elders about 60 years of age here in Sri Lanka, please receive your booster dose of Pfizer vaccine immediately. Thank you. And also as the scientific association, there are two important points that we would try to highlight. We would highlight at this point. One is that it's important that we get vaccination even for people less than 60 years of age, but with comorbidities. The people, there is a significant proportion of community. They are less than 60 years of age. They have diabetes, chronic kidney disease, cancers, and their organ transplants and so on. So it's important that even this community with the compromised immunity and the chronic disorders receive this booster dose. So we think that the Minister of Health would pay attention for this request and would make the vaccine available for this community as well without any delay. And also it would be important, it is essential, pertinent that we check all incoming travelers to Sri Lanka with PCR tests to delay arrival of the Omicron variant to Sri Lanka. So this is another request we make from the government, that to commence again checking with PCR all travelers who get into Sri Lanka. We are in the early stages of a possible another wave with the new variant of Omicron starting to spread throughout the world. So last time our defenses were weak. I told that we might lose the battle for an extent. We were not prepared, and lots of people had to sacrifice their lives during the last wave. So this time we are stronger, our defenses are better, and the large majority of the population has received the vaccine. But still, there are loopholes or weak areas in our defense lines. That is the elders, people with diabetes and other non-communicable diseases, and those who are immunocompromised, not getting the third or the booster dose of the vaccine. Or please, everybody with diabetes and the other comorbidities, please go and get your third dose or the booster dose of vaccine to be prepared for the next wave, the attack that we might see from the virus in another form. In terms of people with diabetes, we saw that the last wave, about 54% of the people who perish due to the COVID-19 were diabetics. And if you take the people who died, passed away in the age group above 60, more than 74% of them were diabetics and those who had other comorbidities. So we can see the importance of the above 60 population being 100% vaccinated and with a booster dose for us to meet this challenge in the
coming month and the new year. In terms of children, now they are back to school and the infection rates seems to be going up among the children, but that's not a concern because of the age. But increasingly we see that in the younger population also, with the increasing obesity among children, that we see even type 2 diabetes. So compared to their similar age kids, these children, those who are obese and those who have marginally raised blood sugars or deranged metabolic, you know, what we call as the metabolic syndrome, they are at a slightly higher risk of getting complications of this disease. So they have to be careful. Please, follow a healthy lifestyle in the form of a diet and exercise. And those who have high blood sugars and other problems, they should may control their condition well. But compared to the elderly, the younger population or the children doesn't have a hugely increased risk with this COVID-19 infection. Okay, thank you. Thank you.